අම් ආකාරයෙක ඔබට ඔබේ ව්‍යාපාරය දැම් බරක් වෙලා තියෙන පුළුවන් බරක් වෙලා තියෙන ව්‍යාපාරය කොහොමද අපි සැහැල්ලු තැනකට ගෙනහල්ලා සැහැල්ලුවෙන් අපි කරන්නේ තෝට අපි අඳන් කළේ මේ ව්‍යසායිකත්වය තියෙන වැදගත්කම වැදගත්තම ගැන කතා කරනුවට ලෝකේ පැත්තින් ගත්තොත් අවුරුද්ධකට මිලියන දෙසිය පණහක් මේ ව්‍යාපාරික ලෝකයට ලෝකෙම ප්‍රවිශ්ට වෙනවා අවුරුදු දහට සහ හැට හතර කියන වය ස්කාණ්ඩවල මොද දන්නවා මේ ලෝකයේ අපි කතා කරන ව්‍යවසායියකත්වේ ලංකාව ගැන කතාකළොත්න් ලංකාව ව්‍යාපාර තියෙනවා දළ වශයෙන් ගත්තොත් ඉතාම කුඩා ව්‍යාපාර ගැන අපි කතාකළොත් ඉතා පුුඩා ව්‍යාපාර අපේ රටේ තියෙනවා සංඛයාලයකන විදිහර ත්තොත් දස ක්ෂ ිස් පන්දාහා ඒ තමයි ඉතාකුඩා ව්‍යාපාර ඉතාකුඩා ව්‍යපාර කැලින් සේභකෝ සවැඩකයා මේකටක් අදාළ වෙන හැ එකන තනින් කරන ව්‍යාපාර ඉතාකුඩා ව්‍යාපාර කියනකට වැටෙනවා සේවකය දෙන්නගේින් දන් සේවකය නමය දක්වා එතරම් මෙතන ඔබ අපි වැරසනාට සම්බන්ධලා ඉවා අනුහයක් අනුහයෙන් බහූතරයක් ඉන්නේ ඔ සේවකය දෙකේ සිට සේවකය නමය දක්වා ඊළඟට දෙවනි කොට සපි කියවා සු ව්‍යාපාර කියලා සුළු්‍යාපාර ගනයට වැටෙනවා සේවකයෝ මමකිව්ේ දෙකේ සිට නමය දක්වා කියල සේවකය දාහය සිට හතුලිස් නමේ වෙනකම් ඉන්න සෙවෝක සංකයාවක් ඔබා තිනව නම් එම සම සවෝකයෝ සංක්‍යාව පදනම් කරගන අපි කියන එකට සුළු ව්‍යාපාරයක් කිය උවැනි කාණ්ඩය තමයි මධ්‍ය පරිමාණ ව්‍යාර මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් කියල කියන්නේ සයෝකය පනහයේ සිට සේවා සපය ආයදනයක් නම් සයෝකෝ දෙසීයයි එවගේම නිෂ්පාය සබන්ධ නායතනයක් නම් සයෝකය පනහයේ සිට තුන් සිය දක්වා ත මෙතන ඩම තිෙනවා වෝල් මාට් කියලා නමක් දෙකයි දසම දෙයි මිලියන් කියල දාලා තියෙන ඒ තමයි සේර්ක සංක්‍යාව ලෝකයේ වැඩිම රැකයා ලබාදීලා තියෙන පුද්ගලි කායතනයක් තිබේද එය කුමක්ත කිය හවොත් අපිට උත්තරය දෙන්න තියෙන්නේ වෝල් මාර්් සේවකයෝ ලක්ෂ විසි දෙකකට රස්සාදීලා තියෙනවා. අපේ රටේ දේශපාලන බලධාරින් විසින් පවතින හෝ පැවති රජන් විසින් රජයේ මේ වෙනකොට සේවකයෝ ලක්ෂ පහලවක් නිර්මාණය කරලා දලා තියෙනවා. එක දෙවෙනකොට රජයටම මහා බරක් බවට පත්වෙලා තියෙනවා. ඒවගේ රජයට මහා බරක්ටවත් බව පත්වෙලා තිෙනවා එතමයි සමුෘධි ලාබීන් සමුෘදදි ලාිනුත් ලක්‍ෂ පහලවක් එෙන්වා. ඔබට පැහැදිලී රජේ සවකනුත් ලක්ෂ පහලවයි සුවිශාල වූ දනස්කන්දයක්ුවෙන් කරලා තියෙනවා. රාජ්‍ය සේවකය නඩත්තුකිරීම සහහාමකයන් රජ සේවකය නඩත්තු කරන්නන්නේ පා කනෙක නෙමයි නමුත් ඒ ඔක්කොම නඩත්තු කරන්නේ පෞද්ගලික ්‍යවසායකත්වයෙන් ලැබෙන බදවා බදු පදනම් කරන හේතුව විදේශාධාරහෝ විදේශන අය දෙනෙ නැ රජයේ සේවකයන්ගේ වැටුක් ගෙවන් රජ සේවකයන්ගේ පඩි නඩිගවන්න තිින් ඔබට පේනවා වෝල් මාර්ට් ලක්ෂ විසිධක රැකයා නිර්මාණය කරලා තියෙනකොට අපේ රටේ මුළු සමස්ත රැකයා ප්‍රමාණය පෞද්ගලිකංශය නිර්මාණය කරලා තියෙනවා සවැන්ඩකයාද ඇතුළු ලක්ෂ පහලවා. එනිසා ඔබට පේනවා මේ වගේ සවිශේෂිත අපේ බ්‍යවසායකත්ව ලෝකයේ කතා කරන්න පුළුවන්. පුදුමාකාර අපිට විශ්මය දනවට දේවල් මේ ව්‍යාපාර ලෝකයේ සිද්ධබෙනවා. ඔබ දන්නවා ජෙෆ් කියන්නේ කවද්ද කියලා. ගොඩක් ආයතන ගත්තොත් මේ උද්ඩ තියෙන සමාගම් දෙකම. අපේ අයි රිලේට සමාගම් එකතු ජෙ ඇම.comම් ඔබ දන්නවාමන්.comම් ඔබේ කුමන අයි රිලට එ වගේ මේ යිකොමස් ලට්ෆෝම් එකක් විධාකාරයේඊBaේ වගේ එමනැත්තං විවිධ ඔ අසා තියනවා අලි බාවෙන්න පුළුවන්ඒවගේමඇමන්.්කොම් තමයි ලෝකේ අදවැෙනකොට නම්බවන් ඒක ඕන ජෙස් ඔහු තමයි ලෝක සුපිරි ධනවතා විදදිට අපි සලකන් බිල්ගට අංකත් දෙක. ත ඔහුගේ ධනය කොච්චරද කිය ඇැව්වොත් ඇමරිකානු ඩොලර් බිලියන එකසි අනුවටක් මේක උපියල් දෙසියෙන් හෝ දෙසය පහින් වැඩි කරහම තමයි ඔහුගේ ධනය කොච්චරද්ද කියලා අපිට පේ ති ඒක මඔවට පේනවා කුම රටවලද මේ ලෝක ධනවතුන් දහස්ස දෙනාගෙන් කුමන රටවලද මෙම පුද්ගලයෝ විසිරී සිටින්න කියලා. එක ඔබට පේනවා ස්ක්‍රීම් එකට අනුවසවල හතර දෙනෙක් එන්නම්. එක්කම අපි ගත්තොත් මෙම පුද්ගලයාගේ ගැන කතා කරනකොට බිලියන එකසි අනුව අට අපේ රටේ දෙදා ශවිශ්්‍යදී අපේ මුළු සමස්ථ ජනගහනය කෝටි දෙකකට හා පනිනකොට වැඩර වැඩ කරන හමුදාව කියන්නේ අපේ රැකයා වැැකියාවල නියුක්තවන පිරිස ලක්ෂ අසුව එකතු වෙලා හොයලා තියෙන්නේ රටේ දළ දේශය නිෂ්පාධිතය බිලියන අසූවයි. පොච්චරක්ට ලක්ෂ අසුවකකින් එකතුවේ වටිනාකම තමයි ශුද්ධ දල දේශය ෂ්පාධිතය වටිනාකම බිලියන අසූුවයි. හැබැයි අපි බිලියන අසුව හොයෙනකොට ජේ හොයෙනවා ඇම.comො කියන තනි සමාගම හොයෙනවා, බිලියන දෙසීයකට ආසන්න ප්‍රමාණයක්. එම් ඔබ හිතල බලන්න කාවත් එෙක්කද අපි මේ අපේ රට සංසඳනය කරන්නේ. ඇමරිකාවෙන් ඇත්තං ලෝකෙම ඉහලටම ගිය ඉතා කුඩාවට පටන්ගත්ත ඉතා තුළු ව්‍යාපාරකින් ආරම්භ කරපුඇමන්.comොම් සමාගමේ ධනය කොච්චරද බිලියන දෙසියකට ආසන්නයි. නමුත් අපේ රටේ වාර්ෂික අපේ දල, දේශීය නිෂ්පාධිතය මේ සියලුම රාජ්‍යාංශ පෞද්ගලිකාංශයම අපි ෝ කෝම එකතු වෙලා හොයලා තියෙන බිලියන අසූවායි. ඒකම මේ තනි සමාගම ජේක ඇමන් .ෝකො එක තනි ආයතනය වාර්ශික ධනය වෙනවා බිලියන විසි එකක් තුකට බිලියන විස්්සයි කළ හිතන්නක එනම් අපේ රටේ මුළු සමස්ත රට හොයන ධනයෙන් විස්සේව හතරයි. එකගන්නේ හතර අපේ රටේ ධනය අසුව වෙනකොට ජේකේ ආයතනය හොයෙන ඉන්කම් එක වෙනවා ආදායම වෙනවා බිලියන විස්සක්. ය ඔබට සංසන්දනාක්මකව අපිට මේ දකින්න පුළුවන්. එක්කම අපේ දම්මික පෙරා බැලුවොත් ඔහුගේ ධනය ලංකාවිරුපියල් වලින්ඒ පබ්ලිස්් කරපු විස්තර මේේවාඒ පොදු සමාගමක් උනොත් තතායි හොගේ දනය අපි දනගන්නේ. ධැනය වෙනවා බිලියන හැත්තෑවා ගුපියල් වලින් බිලියන හැත්තෑවක් ුවටලස් වලින් බිලියන එකක් දැන් එක වෙනස් වෙලා ුපියල් තියෙන කාලේ රුපියල් එකසිිය හැත්තෑව තියෙන කාලෙන් හැදවාම මේරයට්ක දැන් වෙනස් වහම බිලියන දෙසීකට ආසන්න වෙනවා ගොපියල් වලින් ගත්තොත්. තෝහුගේ ආදායම සංසන්ධය කරල බලන ඉන්කම්ප secondකන් මම හැදවා ඔහුගේ තත්පරයක ආදායම කියද කියලා ක්ෂ විසිතුන් දාහ තැන් ඔබ කල්පනා කරල බලන්න ඔබ හදන්න ඔබේ හිතන් ඔබේ මාස ආදායම ලක්ෂය කල හිතන් එමතත් ලක්ෂ දහය එමත ලක්ෂ විස්්සයි එක්කෝ ලක්ෂයි කල හිතන්න ත තමන් හිතන්න තමන් දන්නවා තමන්ගේ ආදායම කොච්චරද කියලා ඒ ලක්ෂ ආදායම බෙදන්න මේක උට ඔබ හිතට ගන්න මේ අදාළ අපේ අපේ ලංකාව අයට ආයතන ඇරලාතින් පෑටයි පෑ දහයයි හැබැයි බිල්ගට්ට හරි ජේට හරි අදාළනෑ පෑ අට දහයි නෙමෙයි පෑ විසි හතරම එගුණට ආදාය මෙවා එවගේම ලංකාව කමිකේශන් සෙට එක ඉන්න ආයතුනටත් පැෑ විසි හතර මෙෙනවා ඇයි අපි පොළ බෝනවා නයි ටම් dataේට යුස් කරඩ කියලා නිති මරාගෙන බල මෙම බලපල්ලා මෙම පාවිච්චි කර පල්ලා එනිසා එගුල්ලට පෑ විසි හතරටම අපි ආදායම් මාර්ග හදල දෙනවා එහෙම නැතත් අපේ ඩේට අපිගේ වන්නවා වල්ත හැරිල්ලාහිතල රැට නිදිිය ගත්තත් රෑ නිදිියගන්න වෙලාවටත් අපි නයිටටයිම්ඩට අපිට බලෙන්දලා අපිේවට සල්ලිගවන නිසා එකන්න පෑ විසිහතරටම අපි ඔවුන්ට ආදායමක්ග වනවා හැබැ පෑ විසිහත්තරම අපිේ වැන් ඒ සමාගම්බලින් සේවාල බාගන්නෙත් නැත ඔබ බලන්න ඔබේ මාසේ ධනයනම් මාසේ ආදායම ආදායමයි ලාබයයි සමහරයට පැටලෙනවා ම මෙතරන දී පාච්චි කරන වචනය ආදායම කියලා ඒ ආදායම මාසේ. අපි හිතනම් අපි වැඩ කරන්න දස් විසි පහයි එනන්ගේ ලක්ෂ බෙදෙනවා දවස් විි පහහි තු ඔබට බලන්ඩ පුළුවන් දවසක ආදායම කියක් කෙනවද අපි රුපියල් හාරදාහයි මේ රුපියල් හාරදහ බෙදන්න දවසකට තත්පර ප්‍රමාණය කියද කියල් තත්වර ප්‍රමාණය තියෙනවා අසුහාය දස් හාරසයකින් එනම් රුපියල් හාරදහ බෙදන්න ඔබ අසුහයදා සාරසීයකින් එතෝට එවා අපට තත්ප්‍රයක ආදායම කියද කියලා සරලබ ගත්තොත් කාටහරි කියන්න පුළුවන් නම් බලන්න කියක් එෙනවද කිය අම් බලන්නම් කැල්ලෙක ොහොම ගහන්නම්ම පිහදල බලමු එතකොට රුපියල් හාරදාහමම බෙදෙනවා තත්පර සූහය දාස් ආරසෙන් තත්පරේකට එනවා සත හතරක් තත්පරයකටනවා සත හතරක් එතොරඒ ලක්ෂ කියක් වුණනො ද ලක්ෂයක් වනො එතු ලක්ෂ දෙකක් වුණොත් සත අටයි මාසයාදායම් ලක්‍ෂ හතරක් වුණොත් සත දාසයයි ලක්ෂ අටක්වුණොත් සත තිස් දෙකයි ලක්ෂ දහයක් වනොත් අපි තු ලක්හත හත ලහක් කිය හිතන්න ත මාසය ආදායම ඔබේ ලක්‍ෂ දහයක් වනත් සත හත ලිහායි තත්පරයකට එන්නම පොඩි උදහරනයක් ඔබට කිව්. ඒයනිසා හිතන්න ධම්ික පෙර මහත්මගේ ආදායම ලක්ෂ දෙයි දෙලක්ෂ විසි උන්දහක් වෙනකොට කච්චරක් එෙනවාද කියලා මං එනිසා මීට වඩා කාලය වැෑ කරන්න එනැහැ මම උත්සාහ කළ ඔබට මේ බ්‍යවසායිකත්වය තියෙන වටිනාකම යෝසායිකත්වය තියෙන ශක්තිය යෝසායිකත්වය තියෙන බලය කොච්චරද කියලා පෙන්න්න